Hari, hari putih, wanakka mai mohon silu dina atama suba sandhya wak paartana karana wa I-Learning College ke igena ganda mage hatara sreni dura putala tamai adat kolituwak kusa ekata wela inne hena puthe ape wedata patan gamu ape deergha paadamak katha karagena tamai aave ithin deergha kiyala kiyanne paadam ithamathma apita vibhaga wala ithamathma watina paadamak ithin e deerghatama paadame den api avasana deereta awilla tiyenne e tamai puthe api igena gatta illim padamanin ape dura putalata Lassana wakya nirmanaya karanda api eda aarambayak laba gatta. Ithin e labapu aarambaya ada api idiriyata continue karagena yanda tamai mage moola putala api sudanan wenne. Enan ape weda tika api aarambha karamu harima niyamai patta niyamai koritu officer ge demula kiyala. Hari puthe sir screen share ekak dannam oyalata paadamata adalawa hari balana siyala denama. Api mechchara dawasak katha karapu ape illim pada paadama ඉතින් ඇත්තටම අපි එතනින් අපේ වැඩ ටික පටන් අරගෙන අපි ඉල්ලීම් පද වලට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඉල්ලීම් පද ටික අපි කතා කළා. ඊළඟට ඉල්ලීම් පද මගින් වාක්‍ය ලියලා එක වාක්‍යයක් අපි ලියලා පින්තූර ඇඳලා ඉතින් මේ වැඩ ටික කරලා තියෙන්නේ. ඉතින් අපි හරි අවබෝධයෙන් අපේ අනිත් වැඩ ටිකට යන්නයි දැන් සූදානම් වෙන්නේ. සියලුම දූල පුතාලා අද දිනේ දාගන්නක පොත අරගෙන අයියෝ ඒව සූදානම් කරගන්න ඕන හරිද? අද දිනේ දාගන්න ඉක්මනට. වැඩි වෙලා ගන්න බයික් මං කරන්න. Abdi neda akan hari awal ini. හරි අද දිනේ දාගෙන අපි ගිය සතියේ කතා කරේ පුතේ පළවෙනි එක වාක්‍යයක් කතා කරා පන්දු තාරුංගල් බෝලය දෙන්න කියලා. ඉතින් මේක කතා කරලා අපි නිකන් ඉඳියේ නැහැ. ඔයාලට gedara වැඩක් විදියට දුන්නා. ඒක සම්බන්ධව ලස්සන රූපයක් අඳින්න. මම හිතනවා දැන් ඒක ඇඳලා ඇති කියලා අපි පොඩ්ඩක් පොත් ටික බලමුද? ඔක්කොමලා කැමරයි පොන් කරලා ස්ක්‍රීන් එකට අල්ලන්න බලන්නේ ඇඳපු රූපය. කො බලන්න ඔක්කොමලා කැමරයි එකට අල්ලන්න බලන්නේ ඇඳපු රූපය. සර් පොත බලලා හරි කිව්වට පස්සේ ඔයාලා පොත පහලට ගන්න. යෂෙන් හොඳයි. හොඳයි එසඳී නියමයි. හොඳයි ഘോഷිත. කො අපේ හොඳයි නේතන්. හොඳයි. ශෛල් නේතන් හොඳයි. දෙන්න හොඳයි. සවින්ද හරි. හොඳයි නිතුමිනි පාට කරන්න ඕන. හරි බිනුක හොඳයි. කො හරි හොඳයි විමෝද්‍යා නියමයි. ඉසුරි හරි. තරුසි හරි. දෙනෙත් හරි පුතේ. සවිනු හරි. හරි සවිනු එතකොට කවුද පොත් පෙන්වුවේ නැත්තේ අය ඉන්නේ අදද පන්තිට සම්බන්ධුනේ සීලි සිහෙලි අදද පන්තිට සම්බන්ධුනේ ඔව් සර් අද පන්තිට සම්බන්ධ වෙච්ච අය පොඩ්ඩක් අත උස්සන්න බලන්න කැමයි කෝන් කරලා පොඩ්ඩක් මට ඒ දරුවොත් එක්ක කතා කරන්න ඕන හරි සිහෙලි අද නේද පන්තිට සම්බන්ධුනේ ඔව් සර් අද කලින් වීඩියෝස් ටික බැලුවද පොඩිතුවක් උසගේ මයික් ඔෆ් කරගන්න එපා හොඳයි සදිසි බැලුවේ නෑ අනිවාර්යෙන්ම YouTube එකේ දාලා තියෙන I-Learning College එකේ අනිවාර්යෙන් පුතේ ඒ ටික බලන්න හොඳද සිහලි හා සර් නදුන් අදද පන්තිට සම්බන්ධුනේ නදුන් නෑ සර් ඇහුන්නේ අදද පන්තිට සම්බන්ධුනේ නෑ හරි පුතේ හරි දිලීෂා අදද පන්තිට සම්බන්ධුනේ දිලීෂා අදද පන්තිට සම්බන්ධුනේ yes sir එතකොට මේ කලින් YouTube එකේ දාපු වීඩියෝස් ටික බලුවද අපි කරපු පාඩම් වල sir ඒ මොකද බලුවේ නැත්තේ ඇයි බලුවේ නැත්තේ අනිවාර්යෙන් බලන්න ඕන හොඳද ලබන සතිය ලබන සතිය අනිවාර්යෙන් පන්තිර සම්බන්ධ වෙදී ඒක බලලා ඕන සම්බන්ධ වෙන්න. කොරෙන්ජද? දිනීෂා. හරි. හරි. තව අලුතෙන් ආපු අය සම්බන්ධ වෙච්ච අය ඉන්නවද? අලුතෙන්ම? විනුක. විනුක අලුතෙන්ද? විනුක 100. විනුක 100. ඒකනේ. මං ඒත් දලුවා විනුක 100 පන්ති ඉඳියානේ. හරි.
hari henang apa yang ada di kepala kamu ini hodai alut katia samban tuh enak dia kita mau ini nona hari balamu api kalau ini waktu api katakan ibu teh pandu tarunggal boleh ya denna ipin apa dema api antam pahdiliya di kurtu waktu saya kocera kamu api dia kita mau kita ruangi dimana bahasa encourage karena ada di kepala kamu ada kira ipin mepara sisa tapi bahagia apa waktu him piti ma panti pun di buat cina kiri bon makin apa cina ipin mau dia kita mau alat bagaimana පොඩිතු අක්ෂර මේ අවුරුදු ශිෂ්‍යත්වයේ යන ළමයින්ට විදියටම උගන්වුවා. ඉතින් මේ විදියටම අන්තිම සම්මන්ත්‍රණ දවසේ තෝ ටික දුන්නා. මේ විදියටම ශිෂ්‍යත්ව විභාගයටත් ආවා. ඉතින් මම ඔබේ දරුවගේ ගත්ත වගකීම භාෂාවක් විදියට හදාගෙන යනවා අයිලන් කොලෙජ් එක තුල. ඉතින් අපි හොඳ වැඩ ටිකක් කරමු. හරි පුතේ. අපි ලියාගමු දෙවෙනි වාක්‍ය. දෙවෙනි වාක්‍ය ලියා. ආ සෝරි. රූපයක් අඳලා නේද තියෙන්නේ. හරි. ඊළඟට බලන්න මෙම වගන්තිය රූලක් ඇර රූලක් සම්පූර්ණ පිටුවක් පිරෙන්න තමන් කියවමින් ලියන්න. ඔන්න ලස්සන වැඩක්. දැන් අපි ඉගෙනගත්ත වාක්‍ය තමයි පුතේ පන්දු තාරුංගල් කියන වාක්‍ය. පන්දු තාරුංගල් කියන වාක්‍ය දැන් අපි ලස්සන රූපෙකුත් ඇඳලා තියෙන්නේ. ඉතින් අපි ඔය ඇඳපු ලස්සන රූපයට සමාන වෙන්න අපි පිටුවක් පිරෙන්න ලියමුද ලස්සනට ඔය වාක්‍යත් පන්දු තාරුංගල් කියලා. නියම නේද? නියම නේද? නියමයි. යන්න හරි. වැඩේ පටන් ගමු. රූලක් කර රූලක් අලුත් පිටුවකින් අලුත් පිටුවේ උඩින්ම ලියව පන්දු තාරුංගල් කියලා ඊළඟට තව රූලක් කැරියා ඊළඟට ඊට යටින් ලියව පන්දු තාරුංගල් රූලක් කර රූලක් රූලක් කර රූලක් හරි අවබෝධයෙන් වැඩේ කරමු අපි නියමයි හොඳයි बिनु का प्रश्न याद दे बिनु का कैटलॉग याद दे ना सर हाँ हाँ वैदे करने दे हाँ सर पत्ती ये तो बिनुली याद दी लगी है ना आईओ केनुली वैदे करना नहीं दे केनुली तरीशा वैदे करना नहीं दे केनुली ओके आओ हाँ हरे बेनेट वैदे करना नहीं दे මේ ගලියන් තියෙනවා. ඕ. දෙනෙත්. ඔව් සර්. ආ කොණ්ඩේ වැවිලා නේද? කට්ටක වැවිලා නේද? ආ. හරි මුතේ හරි. පවිනු වැඩ කරනවා නේද? ඔව් සර්. අපේ විනිපිගේ මල්ලි වාද? ඔව් සර්. ආ හරි හරි වැඩ කරනවා වැඩ කරනවා. එතනදී කොහොමද සම්සනීප? ආ, අය වැඩ කරන්න නියමයි. යෂෙන් වැඩ කරනවා නේද යෂෙන්? ඔව් සර්. හොඳයි හොඳයි වැඩ ටික කරමු නේද. හරි. නදුන් මොකද්ද කරන්නේ ලියන්නේ නැද්ද? නදුන් ලියන්නේ නැද්ද? ලියනවා සර් ලියනවා නම් ලියන්න සිහලී ගැටලුවක්ද සිහලී ඈ සර් ආ ගැටලුවක් තියෙනවා අත උස්සන්න සර් අවස්ථාව දෙනවා කියන්න කතා කරන්න අවස්ථාව දෙනවා හරිද අලුත් කට්ටිය ඉන්නවා නම් ඒක දන්නේ නැහනේ අත උස්සන්න ප්‍රශ්නයක් තියෙනවා නම් හරි ලස්සනට වැඩේ කරා මෙන්න මේ වාක්‍ය තමයි රූලක් කරන රූලක් ලියන්න ඕන පිටුවක් පෙරෙන්න හරි අවබෝධෙන් ഘോഷිත ප්‍රශ්නය අහන්න සර් සිංහල තේරුම ලියන්න ඕනේද? සිංහල තේරුම ලියන්න ඕනේ නැහැ ഘോഷිත. හොඳ ප්‍රශ්නයක්. සිංහල තේරුමට අවශ්‍ය නැහැ. සිංහල තේරුම ඔයා ලියද්දී අනිත් දරුවන්ටත් එක්ක කියන්නේ ඔය පන්දු තාරුංගල් කියන වාක්‍ය ලියුවම පුතේ ඔබට නිරන්තරයෙන් මතක් වෙන්න ඕනේ. නැත්නම් සිංහල තේරුමත් ඔතන ලියවන එක මහලු දෙයක් නෙවෙයි. ඔබ වාක්‍ය ලියලා ඔබ හිතින් මතක් කරන්න ඕන මොකද්ද මේ වාක්‍ය තේරුම කියලා. පන්දු තාරුංගල් බෝලය දෙන්න නැත්තම් පන්දුව දෙන්න කියලා ඔබ නිරන්තරයෙන් මතක් කරන්න සිංහල තේරුමට අවශ්‍ය නැහැ. තේරුණාද ഘോഷිත? හරි සර්. හරි නියමයි. ඔය තියෙන වැඩ. ආ නෙතුමිනි මොකද බඩගිනි වෙලාද? පසියාලි රුක් පින්නද? නෑ. අනහන් අහන්න මොකද බඩගිනි? සර් පළවෙනි රූලේ පන්දු තරුංගල් කියලා ලියලා ඒක ඉස්සරහයි මතක් ලියා ගන්නද බෝලේ දෙන්න කියලා ආ ප්‍රශ්නයක් නෑ ඔයාට පුළුවන් නම් ලියන්න ගැටලුවක් නෑ පුතා හරිද හා සර්
Mangiti badi gini wela kelane tumi nida. Ritmi Malinsa, handa balanna Ritmi. Mukade, wathura dibahaya dirada? Ah, taham mirik kalada? Ahan ahan ahan. Handa balanna prashna. Ritmi ahan. Sir pandu tar. Ah, mic ekak off karala ahanne pa. Mic ekak on karan ahanne. Sir pandu tarunga kiyala bola denna kiyala liyanna onida? Puluwan nan liyanna prashnayak naha. Namuth sir ta ona demala wakya hondata kiyawa ganna. Puluwan nan liyanna Ricky. Ahana ahana. Ahana puthe. Pantu tarunggal kila me pitua maliano nida sir. Oh oh oh, kiewa pitua kliano. Ha sir. Are, lihat, binu ke pitua kiri mana lihat ada? Lihat ada pitua kiri mana? Oh sir. Awal langkaran apa dapat balan? Ah, niya mau tiap ni. Binukat nih, singhal teh rumah lian, ini tiapnya lian. Ha, sir. Ini nih ada? Ini nih ane? Kapan nih kapan nih? Hundai Savinu. Savinu, anit wakke lihat di rupa yang dinnona pituah piren nih. Eh tuah deng, otan rule tuh nak liuwa kila wacan yang matang ini nih bute. Hari nang wak, eh wakke liawan nona duma gane pitu dekat kat teh rumah tekka. Hari itu luar teh ane nih, ya bilawa nih. Aku pelit tuh nak pitu liya lagi dekne. Jika ni sa, ah ni mai gosip, tuh ti ni lagi. Ti ni mai. Hari hari kerang, kalau bela nih, ni mai suri, hundai. Suri lagi kan nama ni suri. Hundai ni mau dia. Rosan. Hari ni mai, lagi keramu. Sama sambang dengan kaki. Hundai ya sih, ni mai putih, ti ni lagi. Hundai. Lasten tak ada ikaramu. Dai Savindya, niyamai. Dan liyali berai ni kang inne ne, mukadde karan none. Wacana tika kiyawan none hunda. Liyali berai ni kang inne ne, wacana hunda tika kiyawan none. Dai Sabesi, niyamai. Ini mai sabit sih Honda. Mama Hanawa deng liyali beraya geng wakke. Sorry wakke ni wacana Hanawa kita. Puluan deh balan dulu. Apa tu? Gosip eh, mana kian deh balan deh gosip eh, dana kian kita deh balik kian ni kau mana? Sir. Dana kian kita deh balik kian ni kau mana? Dana kian kita deh balik kian ni kau mana? Edungal, edungal. Gan, kau mesti kian di maling. Edungal. Binu ke? Mata kian na binu ke? Balan na kian ekar di maling kian ni kau mau deh? Balan na kian ekar di maling kian ni kau mau deh? Ah, potabal lagi lah kan? Ne? Utah tei parta endam potabalan ne pas setia mah selunggal. Itan deh balan deh, muka deh mata kena deh. Orang ammalan ini mana deh? Honda tok tak kari mihil deh. Jadi orang hari honda itu mata kiri.
හිල්ලෙන ඩොක්ටර් කරන්නේ තවද හරි. හරි හරි පොත බලන්නක් ගාලා බිනුක පාඩම් කරගෙන පාඩම් කරගෙන. හොඳයිනේ තුමිනී හොඳයි. හොඳයි. ආ විමෝත්යා මොකද කරන්නේ? මදුරෝ නැද්දද? ආ මදුරෝ මරනවා. නැද නෑ සර්. මදුරෝ මරනවා. මදුරෝ මරනවා අපි. අද නැද්ද මදුරෝ? නෑ. අයියෝ පව් වැඩ කරන්න එපා හරිද? මදුරෝ මරන්න එපා. හා සර්. හොඳයි දිනීෂ නියමයි. දිනීෂගේ අකුරු හොඳයි. දිනීෂගේ අකුරු හොඳයි. ලියන්න ලියන්න අපේ අනිත් පැයත් ලියන්න. විනුක ඔළුව කසන්න නෙමෙයි කිව්වේ වචන ටික පාඩම් කරන්න. ඔළුව කසනවා. නාන්න නැද්ද? අයියෝ නාගන්න නාගන්න. වචන ටික පාඩම් කරගන්න. හොඳයි රිද්මි. ලස්සනයි පුතේ අකුරු ලස්සනයි රිද්මි. හොඳයි. හොඳයි සුරි. නියමයි පුතේ. අකුරු ලස්සනයි හොඳයි ඉසුරි. ඔව් සිහෙලි ලියන්න ඉක්මනට. මේකෙන් ලියන්න මේකෙන් වැඩ කරන්න පුරුදු වෙන්න සිහෙලි. හොඳයි. අපිට අලුත් පාඩමකට යන්න නම් ඕක ඉවර කරගන්න ඕන පුතේ. එහෙම නැතුව අලුත් පාඩම් වලට ගියාට වැඩක් නැහැ. ඕක තමයි ඔයාලට තියෙන පොඩ්ඩක් අමාරු පාඩමකට තියෙන පොඩ්ඩක් දිගත් එක්ක. දිග සහ අමාරු සංකීර්ණ සහ පොඩ්ඩක් අපිට කාලය වැඩියෙන් වැය වෙන පාඩමක් තියෙනවා ඕක. ඉතින් ඒක නිසා අපිට ඕකට පොඩි වෙලාවක් යෙදුවම පාඩුවක් වෙන්නේ නැහැ ශිෂ්‍යත්ව ප්‍රශ්නේ. ඉතින් ඒක නිසා අපිට වටින දෙයට වෙලාව යොදවන්න වෙනවා වැඩිපුරත් එක්ක. ඉතින් ඒක නිසා තමයි අයි තමතක නොවෙන්නත් එක්ක ඔය පාඩම විශේෂයෙන් රූප ඇඳලා පිටුවනම් ලියවලා ලස්සන වැඩේ කරවන්නේ. ඉතින් ඒක නිසා අපි ලස්සන වැඩ ටිකක් කරමු. ඒක තමයි වෙන්න ඕන. හොඳයි එසදි නියමයි. හොඳයි ශෛල් හොඳයි. අනිත්‍යත් ලියන වේගෙන් හොඳයි කෙනුලි. හොඳයි නේතන් හොඳයි පුතේ. හොඳයි සමි නියමයි. ඔය අපේ අනිත්‍යත් ලියලා පෙන්නන්න සර් ඉක්මනට. හොඳයි සත්සරණි හොඳයි පුතේ. හොඳයි නදුනි නියමයි. හොඳයි ජයමිනි හොඳයි පුතේ. ජයමිනි පාට කරන්න ඕන පුතාවක. ජයමිනි ගජනායක පාට කරන්න ඕන පුතේ. හොඳයි නදුනි. හොඳයි පුතේ හරි. ආ ඔය ගජ ජයමිනි කියලා කියන්නේ අපේ මේ අර ට්වින්ස්ලා තුන් දෙනාද? ට්වින්ස්ලා තුන් දෙනාද? ට්වින්ස්ලා තුන් දෙනාද?
මොකිටන්නේ ඔව් ඒ වගේ තමයි ඔව් ආ ඒකනේ අයි අඳුරයද ආ හරි කමන්නේ හරි එහෙනම් වෙලා වැති ඔබට වෙලා වැති නේද නියලි ඉවරයි නේද නියලි ඉවරයි ටක් ගාලා ස්ක්‍රීන් එකට පොත අල්ලන්න සර් ටක් ගාලා බලන්න එක මිනිට සර් නම කිව්වට පස්සේ පොත පහලට දාන්න නම කියනකම් ඉන්න ഘോഷිත හොඳයි ලස්සනයි කෙනුලි නියමයි යශේන් හොඳයි පුතේ එසඳි හොඳයි සිහෙලි හරි දිලීෂා හරි විමෝද්‍ය හරි නදුන් හොඳයි සවිනු හරි පුතේ රිද්මි හරි මට සිහෙලි පොත පෙන්නුවේ නැහැ සිහෙලි පොත පෙන්වන්න ඉක්මනට ආ ලියල නේද හොඳයි සිහෙලි නියමයි නේතන් හරි දෙන්නම හරි සවින්ද හරි තරුෂි හරි පුතේ හරි හොඳයි ලියල නේද තියෙන්නේ හරි එතකොට පුතේ බලන්න අපි පළවෙනිදම කතා කර වචනය බලන්නකො ඉල්ලීම් පදය තාරුංගල් දෙන්න ඉතින් ඒකෙන් අපි පළවෙනි වාක්‍ය ලිව්වා පන්දු තාරුංගල් බෝලය දෙන්න කියලා ඉතින් ඉතාමත්ම සරලයි මේවා මේව සරලයි කියලා කියන්නේ දැන් ඔබටම තේරෙනවා මෙච්චර අමාරු වාක්‍ය ගොඩනගා ගන්න අපිට වැදගත් වෙන්නේ මොනවාද අර පුංචි පුංචි වචන ඉතින් ওই වචන වලින් තමයි පුතේ භාෂාවක් ගොඩනගන්නේ ඉතින් ඒ භාෂාව ගොඩනගෙන ආකාරය දැන් මගේ දුල පුතාලට දැන් කොටුවක් නිසා පෙන්වා දීලා තියෙන්නේ දැන් අපේ රත්තරන් දුල පුතාලට තියෙන ඕක ලුවට දාගෙන ලස්සනට පාඩම් කරගන්න අපි බලමු දෙවෙනි වාක්‍යයක් පුතේ දෙවෙනි වාක්‍ය බලන්න පෙන්සිල් එදුංගල් පෙන්සිල් එදුංගල් පැන්සල ගන්න පුතේ පෙන්සිල් එදුංගල් කියලා ලියද්දී හොඳ අවබෝධයෙන් බලන්න මේ ලයන මොනවාද කියලා මේ එදුංගල් ලියද්දී බලන්න ඔක ඇවිල්ලා දෙන ලයන්න ඉතින් ඒ වගේ ඒ හොඳ අවබෝධයෙන් දාගෙන දෙවෙනි වාක්‍ය ලියා ගන්න පෙන්සිල් එදුංගල් හරි අවබෝධයෙන් දෙවෙනි වාක්‍ය ලියා ගන්න පෙන්සිල් එදුංගල් කියලා ලියලා ඉරි කෑල්ලක් ගහලා තේරුමක් ලියා ගන්න පැන්සල ගන්න පවිලු ප්‍රශ්නයක්ද සොලුංග පවිලු පුතා ප්‍රශ්නයක්ද අහන්න සර් මේ අද සර් අද දිනේ දාලා ඕක ලිව්වට කමන්නේ නැද්ද කමන්නේ නැහැ සවිලු ප්‍රශ්නයක් නැහැ කලින් තිබ්බන හොඳයි දැන් කමන්නේ නැහැ ඉතින් හොඳට ලිය දෙවනි වාක්‍ය ලියා ගන්න පෙන්සිල් එදුංගල් පැන්සල ගන්න පන්සල ගන්න නෙමෙයි හරිද පන්සල ගන්න නෙමෙයි පැන්සල ඇදයක් තියෙන්න ඕන පැන්සල ගන්න පෙන්සිල් එදුංගල් පැන්සල ගන්න පෙන්සිල් එදුංගල් පැන්සල ගන්න කියලා ලියලා පුතේ ඔයාලා ඔත්තන අඳින්න ඕන ඔය ඔයාලා අඳින්න ඕන පැන්සලක් යාළුවෙක් ගන්න එකක් ඒ කියන්නේ දැන් උදාහරණයක් විදියට මේසෙ උඩ පැන්සලක් තියෙනවා ඒක තව කෙනෙක් ගන්නවා අන්න ඒ වගේ ලස්සන අයිඩියා එකක් අරගෙන අඳින්න බලන්න ලස්සන රූපයක් අපි බලමු ලස්සනම රූපයක් අඳින්නේ කවුද කියලා මෙහෙමයි රූපේ අඳින්නත් ඕන නමුත් වේගෙ දෙන්නත් ඕන අන්න ඒ දේ තමයි මට තියෙන්න ඕන නිර්මාණශීලීත්වය හැදෙන්නත් ඕන ස්පීඩ් එක හැදෙන්නත් ඕන ඒක නිසා ලස්සනට වැඩේ කරමුකෝ ඔක්කොම තේරුණා නේද අඳින්න ඕන රූපය තේරුණාද තේරුණා නේද ඔක්කොම තේරුණාය ඔක්කොම අතුස්සන්න බලන්න තේරුණාය ඔක්කොම අතුස්සන්න බලන්න අන්න හරි නියමයි ඇඳලා ලස්සනට පාට කරන්න හොඳයි නියමයි ඔය තියෙන්නේ සවිනු පිටුව පිරෙන්න දෙන්න ඕන හොඳද කිව්ව අඩුපාඩු ටික හැදෙන්න ඕන කට්ටියගේ ඔන්ලයින් වැඩ කරන්න බෑ කියලා නේ කියන්නේ ඔය අපි ආසාවෙන් වැඩ කරන්න නේද දෙමළ ඉගෙන ගන්න ආසාවෙන් නේද කොටුවක් උස එක ඒකනේ හරි හරි ලියන් 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 හොඳයි වැඩේ කරමු ලස්සන එහෙමයි හරි අවබෝධයෙන් කරන් හරි අවබෝධයෙන්
Dilisha, prasne adde. Anda balande. Sir, CR patak tiyenne. E CR paten bhagayak wenna adinnada? Anna kamanne kamanne kamanne. Ekkamanne puthe. Gatlu thiyena aya ahanna. Hondai Dilisha. Kamanne. නැත්තම් CR පොතේ පිටුවක් පෙරෙන චිත්‍රයක් අඳිනවා කියලා කියන්නේ අර මේ නදුන් පොඩ්ඩක් ඉක්මන් කරන්න ඕන වැඩ කරද්දී හොඳද පුතේ නදුන් පුතේ PLK නදුන් F0410 නදුන් ආ අනිවාර්යෙන් හරි අනිවාර්යෙන් වේගෙන් වැඩ කරන්න ඕන හරි වැඩි පටන් ගන්න කරන්න මොකක්ද Dihini wede teruna nede. Dihini. Ausa teruna. Dihini, unggal luhur redu. Gama kohe de? Se gama nara hempite. Nara hempite. Itu kota, oh, mai poker kan deba. Unggal parshalin per. Unggal parshalin per. Bisa. විශාක දෙයන්නේ ඔව් සර් කොළඹ විශාකද ඔව් ආ නිමයි විශාක හොඳයි හොඳයි සිහිනි සත්තරණි දැන්ද පන්තිර සම්බන්ධුනේ ආ සත්තරණි ඕ කතා කරා Badan aku waktu itu di suhu gak ada putih apa nggak ini ada deh. Putih kan no neng lian tak gak. Hari wedding karena putih. Baik. Kalau mau wedding karena biasa ya putih. Ini Iya kan yang keren. Binu ke rupa yang ada deh. Ah, baik. Binu ke, kamu ke awal ini kan fokus kerana. Anna ha, ohh dia dia. Baik. Ini mah. Hari awal වැඩ කරමු පුතේ. Baik, suri lasanai putih, lasanai.
හොඳයි බිනුක පාඩ කරන්න රූපැන්දක ඔය පාඩ කරන්න ඕනේ හොඳයි ඉස්සඳි රූපැන්දල පාඩ කරමු මගේ පුතේ නියමයි ලස්සනයි ගස්සැන්දල තියෙනවා ඔක තමයි වෙන්න ඕන අද තියෙන නිර්මාණශීලීත් අපි හදමු බැරි නෑ අපිට ඉසුරි හොඳයි එදා මම දැක්කා මේ අපේ බණ වැඩසටහනට සම්බන්ධ වෙලා හොඳට බණ අහගෙන ඉන්නේ. ඇත්තටම සතුටුයි ඉතින් ඔහොම දරුවොත් එක වැඩ කරන්න ලැබිච්ච එක මම ඉඳක් කිව්වා. ඉතින් එහෙම දරුවෝ ඇත්තටම අඩුයි දැන්. ඉතින් ඇත්තටම සතුටුයි. අනිත් දේ තමයි මේ අපේ ආයතනේ ඇත්තටම ලොකු වැඩ පිළිලක් කරනවා. ඔයාලට තරගයක් තිබ්බ නේද? තරගයට සම්බන්ධ වුණාද කට්ටිය? නායකනේ. හොඳයි ഘോഷිත ලස්සනයි පුතේ. ഘോഷිතල චිත්‍රන් දෙන්න පුළුවන් ලස්සනයි. නියමයි. තරගයක් තිබ්බා ඒවට සම්බන්ධ වෙන්න ආයතනින් කරන්නේ ලස්සන ලස්සන වැඩ ඊළඟට අර මාසික සංග්‍රහාවක් තියෙනවා දිනුසාර කියලා ඉතින් ඒකටත් ඔයාලගේ නිර්මාණය වන්න ඒක ඔක්කොටම දකින්න පුළුවන් විදිහට තමයි අපි දාන්නේ ඉතින් ලස්සනයි එතකොට ඊළඟට පොය දවසේ දින බණ වැඩ සටහනට සම්බන්ධ වෙන හොඳයි යශේන් නියමයි මේ වගේ දේවල් වලට සම්බන්ධ වෙන අනිවාර්යෙන් ඒක වටිනවා ගොඩක් හොඳයි සත්සරණි පුතේ නියමයි හොඳයි බිනුක හොඳයි රිද්මි නියමයි හරි 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 අනිත් අය කැතට රූප පාඩ කරන්න එපා ලස්සනට පාඩ කරන්න හොඳයි බිනුක නියමයි. ഘോഷිත අහන්න ප්‍රශ්නේ මොකද? සර් අර වචන ලියන්නද? ඔව් ලියන්න. මේ ප්‍රශ්නේ නැහැ. හා සර්. හා සර්. රූප ඇඳලා ඉවරය පිටුවක් පිරෙන්න අර කලින් වගේම හොඳට කියව කියව ලියන්න. පුතේ මේ අපි ඔයාලට මේ කියව 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 ලියන්න කියලා කියන්නේ පුතේ හැම තිස්සෙම තමන්ගේ මනස ඉල්ලන්නේ පුතේ ස්ථීර දේවල්. ඉතින් අපේ මතකයට ස්ථීර බුද්ධියට දෙයක් යන්න නම් පුතේ අපි මේ වචනය 50 සැරයක් 60 සැරයක් 70 සැරයක් විතර කියවෙන්න ඕනේ. ඉතින් ඒක නිසා තමයි ඔයාලට ওই වගේ විභාගවලට අනිවාර්යෙන් එන දේවල් නේ. ඉතින් ඒක නිසා පුතේ අපි ඒවා වැඩ කරන්න ඕන මේ වෙලාවේ. ඉතින් ඒවා හොඳ අවධානයෙන් වැඩ කරන්නයි ගෙදර ගිහිල්ලා බලන්න තියන්නේ. හොඳයි විමෝධය. දැන් ලියන්න පටන් ගන්න නියම විමෝධය. චිත්‍රම ලස්සන එකක් තියෙනවා. චිත්‍ර හොඳයි. මිනුක ලියල ඉවරයි නේද? හරි. වචන ටික මට පෙන්නන්න රූපය අඳුරු එක පොඩ්ඩක්. ආ, පාඩම් කරලා තියනවා නේ. නියමයි. හොඳයි. වචන ටික පාඩම් කරගන්න බිනුක. ආණ්ඩ. සෑම පිටුවක් පිරෙන්න ලිව්වා. ඒක තමයි හොඳයි. නියමයි සිහිලි ලස්සනයි වැඩේ. ලස්සනයි සිහිලි. ඉසුරි පුතේ අකුරු ලියද්දි පොඩක් රවුල් කරලා ලියන්න පුතේ රූල තුල හක්සම් අකුරු ලියද්දි පොඩක් රවුල් කරලා ලියන්න එතකොට හරි ඒක හදුණාට පස්සේ හොඳයි ඉසුරිගේ අනුපාඩු ටික අකුරු ටික පොඩක් හදාගන්න දෙන එච්චරයි අකුරු දැන් ඉඳන් හදාගෙන යන්න පුරු ලේසි අපිට නේතන් අහන්න බලන්න මොකද ප්‍රශ්නේ
ඕනේ කියලා. අන්න. සර් අපිට කරන්න ගියා. අරන්ට ගියාද? ඕ. වීඩියෝ එක ඔෆ් කරගෙන ඉන්නේ ඒක නිසා. ආහා කමන්නේ 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 නේද? ඔයාලගේ ජනාධිපති මාමගේ වැඩ තමා නේද? ආ? ඔයාලගේ ජනාධිපති මාමගේ වැඩ තමා ඉතින්. හරි හරි හරි. වැඩේ කරන්න වැඩේ කරන්න. හොඳයි කෙනුලි දැන් ලියන්න පටන් ගමු කෙනුලි ඕක සර්ට් එක සැරේ ඔයාලට එක සැරයක් කියලා දුන්නම නිකන් අතාරලා දාන්න තිබ්බා නමුත් වගකීමක් අරගෙන කරන ගුරුවරයෙක් විදිහට හිතේ ඔන්ලයින් තමයි අපි ෆිසිකල් වැඩ කරන්නේ තෝ විදිහට ඉතින් ඒක නිසා මට ඕන හැම පැත්තෙම හොඳ දරුවෙක් හොඳයි බිලීෂා නියමයි ඉතින් අපි ඒ පැත්තේ හදමු කොහොම හරි බැරි නෑ අපිට හොඳ වැඩක් කරන්න පුළුවන් හොඳයි ഘോഷිත හොඳයි ഘോഷිත හොඳයි හරි අවබෝධයෙන් වැඩේ කරමු අපි හරි අවබෝධයෙන් හොඳයි යසෙන් නියමයි යසෙන් හොඳයි හොඳයි ඉසුරි ඉසුරි තා ටිකක් ලං කරන්න මට අකුරු පොඩ්ඩක් බලන්න තව ටිකක් තව ඩිංගක් අන්න හරි දැන් හොඳයි දැන් හොඳයි තව දෙයක් තියෙනවා ඉසුරි මේ අකුරු අකුරු ලියද්දී එකිනෙකට බඳින්න එපා අකුර එකිනෙකට අකුරු බඳින්න එපා වචන දෙකක් අතර ඉඩ පොඩ්ඩක් ගැප් එක තියන්න පුරුදු වෙන්න එතකොට ඒ ටික හදනවම හරි හොඳයි නදු මේ නියමයි අනුෂා රත්නායක හොඳයි අනුෂා අනුෂා රත්නායක නේද එසඳි නේද එකනේ මම බැලුවේ අනුෂා රත්නායක කියලා අලුත් නමයක් කියලා මම බැලුවේ රත්නායක හොඳයි නියමයි ඔයාලගේ දරුවෝ හොඳ පත්තකට ගන්න පුළුවන් උනන්දුව තියනවානේ ඒක තමයි වටින්නේ උනන්දුව තමයි ඕන නැත්තම් ඉන්නවා දැන් අපි ෆිසිකල් පන්ති වලත් ඉන්නවා සමහර අය අයියෝ කැඳ බීලාවිල්ලා වගේ සර්ටත් එක්ක එපා වෙනවා ඒ වගේ ළමයි දැක්කම නමුත් ඔයාලගේ එහෙම නෑ දකින්නවම ඔයාලගේ දරුවෝ ඉක්මනට වැඩ ගන්නවා හොඳයි සවිනු හොඳයි ආ ඔය තියෙන්නේ සවිනු වැඩේ අන්න හරි ඔය තියෙන්නේ පිටුව පිරෙන රූපේ අඳින්න අනිත් වෙලාවට හොඳයි හොඳයි රිද්මි ලබන සතියේ ඉල්ලීම් පද ටික ඔක්කොම පාඩම් කරන් එන්න ඕන ඔක්කොමලා හොඳද අලුතෙන් සම්බන්ධ වෙච්ච දරුවෝ අනිවාර්යයෙන්ම වීඩියෝ ටික බලලා ඉල්ලීම් පද 11ක් අපි ඉගෙන ගත්තා ඒ 11ම අනිවාර්යෙන් පාඩම් කරන් එන්න ඕන ලබන සතියේ මම ඔයාලට කියන්න අවස්ථාව දෙනවා පොත බලන්න නැතුව තේරුණාද අපි ලබන සතියේ පෑය විනාඩි 30ම කරන්නේ ඔයාලගෙන් ඉගෙන ගත්ත දේවල් මතක් කරන එක හේතුව තමයි කරන්නන් වාලේ ඔහේ දුවල වැඩක් නෑ පුතේ
අපි යන්න ඕන නිවැරදි ගමනකට. ඉතින් ඒක නිසා උගෙනගත්ත දේවල් හොඳට මතක් කරගන්නත් ඒ හැම දෙයක්ම හොඳට මතක් වෙන්නත් ඒක තමයි ලබන සතියේ වැඩේ කරන්නේ. ඒක නිසා වැඩ කරේ නැති අයලා බලනවා අනිවාර්යෙන්. ඉතින් ඒක නිසා අනිවාර්යෙන් වැඩ කරන්න අනිවාර්යෙන් පාඩම් කරන්න එහෙම නැතිනොත් මින් බැනුම් අහන්න තමයි වෙන්නේ. බැනුම් අහන්න ඕනේ නැහැනේ අපි දූලට පුතාලට. ලස්සන වැඩේ කරන්න. හොඳයි සඳී නියමයි. හොඳයි සිහෙලි ලස්සනයි පුතේ පොලිය ඉවරලා පෙන්නන්න සර්ට ඉරිවරය පෙන්වන්න බලන්න සර්. හොඳයිනේ තුමිනි. හොඳයි යෂෙන්. රිද්මි පොත පෙන්වන්න බලන්න සර්ට. රිද්මි ලියපු ටික පෙන්වන්න ටක් ගාලා. ආ ලියලා නේද? හොඳයි. හොඳයිනේ තුමිනි. ඔ විමෝද්‍යා පොත පෙන්නන්න. හොඳයි විමෝද්‍යා නියමයි. හොඳයි. අයියෝ ලියල ඉවරයි ඔළුව කසනවා, මූණ කසනවා, අත් මෙහෙම ගහන් ඉන්නවා. අයියෝ පාඩම් කරගන්න වචන ටික. අයියෝ කඩවලේ. හොම්බෑ හොම්බෑ. පාඩම් කරගන්න පාඩම් කරගන්න. හොඳයි සත්සරේ නියමයි. සත්සරේ හොඳයි. පවින්ද්‍යා ලියල ඉවරද? හොඳයි සදිසි. පවින්ද්‍යා සත්සරණ ලියල ඉවරද? ඔව් සර්. ආ පෙන්නන බලන සර් ලියල ඉවරන. හොඳයි සවින්ද්‍යා. පවින්ද්‍යා ඉඩ තියෙන නිසා පුතේ තේරුමත් ඉස්සරහින් ලියන්න. අපරාධේ නැත්තම්. හොඳයි. එතකොට අපි බලන්නකෝ අපි මුලින්ම කතා කරපු වාක්‍ය තමයි පන්දු තාරුංගල් බෝලය දෙන්න. දෙවනි වාක්‍ය තමයි පුතේ පෙන්සිල් එඩුංගල් පැන්සල ගන්න. ඉතින් අපි දැන් ඔයාලා වේගෙන් වැඩ කරනවා. අපි බලමු තුන්වෙනි වචනයත්. වීට්ටුක්කු පොංගල් ලියාගමු තුන්වෙනි වාක්‍ය. වීට්ටුක්කු පොංගල් තුන්වෙනි වාක්‍ය ලියා ගන්න. වීට්ටුක්කු පොංගල් වීට්ටුක්කු පොංගල් හොඳයි දිලිෂා ලියන්න තුන්වෙනි වචනේ. வீட்டுக்கு போங்கள். தூங்கினி வாக்கிலியாக வீட்டுக்கு போங்கள். கெதரட்ட அண்ண හරි අවබෝධ ඉන්නියා. வீட்டுக்கு போங்கள் கெதரட்ட அண்ண.
ඒ වාක්‍ය ලියන ඉවර අය පුතේ ලස්සන චිත්‍රයක් අඳින්න ඔයාලා පාරේ ඉඳන් ගෙදරට යන රූපයක්. ඒ කියන්නේ ඔයාලා ගෙදරට යන්නේ. කොහෙද යන්නේ? වීට්ටුක්කු පොංගල් ගෙදරට යන්නේ. හරිද? වීට්ටුක්කු පොංගල් ගෙදරට යන්න. හරි අවබෝධයෙන් මේ රූපය අඳින්නකෝ. ලස්සනට අඳින්න. ලස්සන රූපය ඇඳලා ලස්සන පාට කරන් බලන්න. නියමයි. ලස්සනට වැඩේ කරන්න බලන්න ලස්සනට ඔන්න වැඩක් දීලා තියෙන්නේ. හරි අවබෝධයෙන් වැඩේ කරන්න. හරි අවබෝධයෙන් වැඩේ කරන්න. හරි අවබෝධයෙන් ලස්සන රූපයක් අනි ලස්සන රූපය අඳින්. ගොඩක් කට්ටියකට කරන්ට් එක නෑ නේද? ඒක ලොකුවටම බලපාලා තියෙනවා කට්ටියට. හොඳයි තිසරී, සොරි ඉසුරි හොඳයි. මෙමය
රූපේ ඇඳල ඉවර අය පුතේ අලුත් පිටුවකින් වාක්‍ය ලියන්න පටන් ගන්න රූලක් කර රූලක් ඒක සර් කියනකන් ඉන්න ඕනේ නැහැ දැන් රූපේ ඇඳල ඉවර නම් ලියන්න පටන් ගන්න ෆිසිකල් පන්තිය කරවත් ඔච්චර වැඩ කරන්නේ නැහැ නේද දවසකට නමුත් කොඩිතුවක් උස වැඩ කරනවා හේතුව අපිට වැඩ කරන තරමට තමයි අපේ ප්‍රතිඵල තීරණය වෙන්නේ දැම්ම ඉඳන් වැඩ කරන තරමට මට ලේසි ඔයාලව ග්‍රේඩ් 6 වලට හරියට වාඩි කරවා ගන්න හොඳයි සත්සරණි හොඳයි හොඳයි ශෛල් නේතන් හොඳයි පුතේ හොඳයි රිද්මි හරි අවබෝධයෙන් වැඩේ කරන්න ඔය ලියන එක පුතේ නිකන් ලියන්නම් වාලේ ඔහේ ලියාගෙන යන්න එපා හොඳට කියව කියව ලියන්න ලස්සනට වැඩේ කරන්න හොඳයි බිනුක හරි අවබෝධයෙන් වැඩේ කරා හරි අවබෝධයෙන් වැඩේ කරා හොඳයි කෙනුලි ලියන්න පටන් ගන්න කෙනුලි දැන් ඔය ලස්සනට වැඩේ කරන්න සර් බලන් ඉන්නේ හොඳයි තරුෂි ලියන්න පටන් ගන්න තරුෂි දැන් ලියන්න පටන් ගන්න තරුෂි
හොඳයි බිනුක හරි අවබෝධෙන් ලියා වැඩක් දීලා තියන්නේ ඉගෙනගත්ත දේවල් ටික දැන් වැඩේ කරන්න තියෙනවා හරි අවබෝධෙන් ලියන්න සර් බලන් ඉන්නේ කියලා ඉවර කෙනෙක් ඉන්නවා නම් ස්ක්‍රීන් එකට පොතල්ලාන්න සර් ඊට පස්සේ අඩුපාඩු කියන්න Baik, gue sih deh. හොඳයි ගෝෂිත හොඳයි අනිත් අයත් ලස්සන ලියන්න හොඳයි රිද්මී හොඳයි සබිසි ලියන්න පටන් ගන්න සබිසි හරි අවබෝධෙන් ලියන්න ලියද්දි හොඳට තේරුම කියවන්න හොඳයි සවිනු හොඳයි හරිද ළමයි හරිද හරි සත්‍යනි හොඳයි හරි දිලීෂා හොඳයි සිහෙලි හොඳයි නිතුමිනි හරි තරුෂි හොඳයි නියමයි හරි කේෂාන් නියමයි පුතේ හරි අශේන් හොඳයි ශෛල්
Lian 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 kalau boleh aknya lian na, handai gosip ya handai. Ini mau kau deh gosip ya. Ini mau kau deh gosip ya. Handai sabi ya. Ah, ini mana handai laksana. Handai sabi ya. Patiya paata karanawa liyanawa niyamai hari avabodhen anith palet karan hari 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 Anita beri kan lesson ter kalau berani apa ter samhara itu body gym main main itu bukti samhara ya amma lebat kawan awa body gym main main yo unda isuri lesson ay isuri ayat isuri aku ru bandel aja lah nih aku ru bandingnya pa aku lu bandingnya tuh lian nih, nanti ambil bahagian dia ke prasnya ke aku lu bandingnya lihat nih. Hari awboding ada ikan awboding. Hari awboding ada ikan na, hari sabin dia, hari abu dengan adik kara, mudah sih heli, dengan melawan itu, hari, balan ilang ke wakke putih, ingge warunggal, mehen, noan putih, gula, prasna patra lahana wacanya, biarkan hatra ini wakke, ingge warunggal, mehen. Liyakan hatra ini wakye. Inge warunggal mehe enna. இங்கே வாருங்கள் மேகே என்ன அரியாவு போதில்லியாகன் அத்தரவினி வாக்கு இங்கே வாருங்கள் மேகே என்ன
inge warunggal mehe enna kiyala wakya liyala otana andinna puthe lassana rupayak kenek ekak sthanayakata ewida yana ekak e kiyanne metana indala tawat tanakata ewida yana ekak wage anne wage rupayak andinna ewida gena yana ekak ewida yana rupayak wage andinna Evidanya rupiah kau yang ini lassan rupiah. Ari apa bodin? හොඳයි ශෛල් Hari awal ada kerana. Hondai biru ke? Sahil, ahan, prakne abde. Sir, mangga nama Sahil Nathan. Ahan meeting, what the question? Mage nama Sahil neme Nathan. Gatalu what the? Sir, mage nama Sahil neme Nathan. Ah, hari. So that with me. Koko wedak wedik kerana.
හරි අවබෝධයෙන් වැඩේ කරන්න රූපයන් දින්න ඕන ලබන සතියේ ඔයාලගෙන් ඉල්ලීම් පද 12 සහ දැනට අපි කතා කරපු වාක්‍ය ටික රූප ඇඳලාද කියලා බලනවා හරිද රූප ඇඳලාද කියලා බලනවා ඊළඟට පිටු පිරෙන්න ලියලාද කියලා බලනවා ඊළඟට හොඳට උච්චාරණය කරන්න පුළුවන්ද කියලා බලනවා ඊළඟට පාඩම් කළාද කියනවා පාඩම් කරලා තියනවාද කියලා හැම දෙයක්ම අපි ලබන සතිය බලනවා ඉතින් ඒක නිසා පුතේ හොඳට මේ සතිය ඇතුළත පාඩම් කරගන්න ඕ ඉතාමත්ම වැදගත් ඒක නිසා අනිවාර්යයෙන්ම පාඩම් කරන්න නැත්තම් අනිවාර්යයෙන්ම ලැජ්ජ වෙන්න තමයි වෙන්නේ යාළුවෝ ඉස්සරහා ලැජ්ජ වෙන්න ඕනේ නැහැ නිකන් මම පිටුවෙන් පිටුව බලනවා අනිවාර්යයෙන්ම දන්නවනේ එදත් බැලුව පොත් ටික අනිවාර්යයෙන්ම ලබන සතියේ පොත් ටික මම බලනවාම තමයි හොඳයි කේෂාන් හොඳයි සුරි නියමයි ලියන්න පටන් ගන්න ඉසුරි දැන් හොඳයි යෂේන් ලියන්න පටන් ගමු හොඳයි සිහෙලි ලියන්න පටන් ගමු පුතේ ලස්සනයි රූප අඳින්න පුළුවන් සිහෙලිට හොඳට නියමයි හොඳයි සවින්ද නියමයි පුතේ සවින්දියා හොඳයි සවින්දියා හොඳයි රිද්මි නියමයි කොණිතලියන් හරි අවබෝධෙන් දරුවනේ අනිවාර්යයෙන්ම ලබන සතිය මම පොත් ටික බලනවා හොඳද ලබන සතිය මම අනිවාර්යෙන් පොත් ටික බලනවා ඔයාලගේ ලබන සතිය පොත් ටික බලන නිසා මුල හොඳයි තරුශීලියන් පටන් ගමු දැන් හොඳයි නිතුමිනි නියමයි ලබන සතිය පොත් ටික බලන්න පටන් ගන්නවා. ඉතින් ඒක නිසා ලබන සතිය දවසම ඔයාලත් එක්ක කරන්නේ පැය විනාඩි 30ම ඔයාලා ඉගෙනගත්ත දේවල් සහ මේ පාඩම පොඩ්ඩක් බෝරින් නැත්ත කතාව. නමුත් මේ පාඩමෙන් පුතේ විභාගවල අනිවාර්ය ප්‍රශ්න හැදෙන තැනක්. ඉතින් ඔයාලට ඉගෙන ගන්න පුළුවන් මේ අවුරුදු ශිෂ්‍යත්ව විභාගයට ආපු වාක්‍යයක් කිරිබොන්න කියන එක. ඉතින් ඒකත් අපිට මේකේ තියෙනවා කතා කරන්න. ඉතින් හොඳ අවබෝධයෙන් වැඩ ටික කරගන්න ඕන. ඉතින් ඒක නිසා තමයි සර් මෙච්චර වෙලාව අරගෙන ඔකට ඔයාලටත් ඉන්දියවන්නේ රූප අන්දවන්නේ ඒ වැදගත් වෙන නිසා එහෙනම් හරි අවබෝධයෙන් මේ වැඩ ටික කරගන්න අනිත් දේ තමයි මම ලබන සති ඉල්ලීම් පද 11 සහ ඒව ඔයාලා ලියලා රූප ඇඳපුව බලනවා ඊළඟට වාක්‍ය ලියන්න පටන් ගත්තේ අපි ගිය සතියේ ඉඳන් ඉතින් එතන ඉඳන් පටන් ගත්ත වාක්‍ය ටික සහ මේ අද දවස් දක්වා කතා කරපු වාක්‍ය ටික ඔයාලගේ තනි තනියෙන් ගන්නවා උච්චාරණය කරනවා ඉතින් ඒක නිසා අනිවාර්යෙන්ම ඒ වැඩ ටික කරගෙන එන්න දැන් අපිට තව අලුත් වාක්‍යයකට යන්න වෙලාව නැහැ. ඉතින් ඒක නිසා ඔය කරපු වාක්‍ය ටික හොඳට අඩුපාඩු ටික හදාගන්න. අඩුපාඩු ටික හදාගෙන
අඩු පාඩු ටික හදාගෙන ලබන සතිය පන්තියට සම්බන්ධ වෙන්න. එහෙනම් අද අපි පන්තිය නතර කරමු. සියලු දෙනා පරිස්සමින් වැඩ ටික කරන්න. වණක්කම් ආයුබෝවන්. මුල්මණිහල් තුනේ තෙරුවන් සරණයි.